හරි අපි පටන් ගමු අලුතෙන්ම කීප දෙනෙකුත් ඉන්න හින්දා අපි මූලිකම ටික මතක් කරලා පටන් ගමු හරි ඔගලගේ පොතේ පළවෙනි පාඩම තමයි තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය එතකොට මෙතනදී අපි අඳුනා ගන්න ඕන දත්ත තොරතුරු කියන ඒවා හරි දත්ත සහ තොරතුරු කියන ඒවා අඳුනා ගන්න ඕන එතකොට දත්ත කියලා කියන්නේ මොනවද මතකද දත්ත කියන්නේ මොකක්ද කාට හරි මතක නම් කියන්න බලන්න දත්ත කියලා හඳුන්වන්නේ මොනවද කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් පිළිබඳ මූලික කරුණු ඔව් හරියටම හරි වෙරි ගුඩ් හොඳට මතක තියාගෙන ඉන්න කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් පිළිබඳ මූලික කරුණු කෙනෙක් ගැන වෙන්න පුළුවන් උස්ස බාර දෙයක් ගැන වෙන්න පුළුවන් දිග පළල එතකොට සංකල්පයක් ගැන වෙන්න පුළුවන් ගුරුත්වාකර්ෂණය වගේ ගුරුත්වාකර්ෂණ නියතය ඒ වගේ කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් පිළිබඳව මූලික දේ අපි කියනවා දත්ත කියලා. හැබැයි දත්තවල තියෙන විශේෂත්වය දත්ත අපි දැක්කම දත්තවලින්ම අපිට එකපාරටම අවසන් නිගමනයකට එළමෙන්න බෑ. උදාහරණයක් විදිහට මම කිව්වොත් උගලන්ට කිව්ව රතු. රතු කියන්නේ මොකද්ද? රතු කියන්නේ මොකද්ද? පාටක්. පාටක්. මං කිව්වොත් රතු ග්‍රහයා කිව්වොත් පාටක් දෙයි. රතු ග්‍රහයා කිව්වොත් රතු නිවේදනයක් කිව්වොත් ඒ නිවේදනේ පාට රතු කියලාද කියන්නේ? ද නැත්තම් වෝනින් එකක් කියලාද? රතු නිවේදනයක් කියලා කියන්නේ ඒක බරපතල විදිහට කියන ටිකක් තදින් දැනුම් දීමක් තමයි රතු නිවේදනයක් කියලා කියන්නේ. රතු වරෙන්තු කියලා කියන රෙඩ් වොරන්ට්. එතකොට රතු නිවේදන. රතු ග්‍රහයා කියන්නේ මොකද්ද රතු කවුද රතු ග්‍රහයා කියන්නේ? මොකද්ද ග්‍රහලෝකේ? අඟහරු. අඟහරු. ඔව්. රතු ග්‍රහයා. එතකොට ඒ රතු කියලා කිව්වට අපිට රතු වලින් එක පැහැදිලි තේරුමක් ගන්න බෑ. ඒ තමයි දත්තවල ලක්ෂණ අපි කතා කරා දත්ත සතරතුරු වෙන් කළ හඳුනා ගැනීමට අපි කතා කරා ලක්ෂණ කීපයක්. මම මේ වෙලාවේ නෝට් එකක් දෙන්නේ නැහැ හේතුව අපි කලින් කතා කරපු හින්දා ඒත් ඒකට සහභාගී නොවන දරුවෝ ඉන්නවා නම් කරන්න පුළුවන් දේ තමයි කෙටියෙන් මේක ලියාගත්තත් කමක් නැහැ නැත්නම් වීඩියෝ එක බලන ගමනත් ඔයගලන්ට ආපහු ලියා ගන්න පුළුවන්. මොකද ලයිව් session එකෙන් පස්සේ මම වීඩියෝ එකේ මොඩියු එකට දානවා. එතකොටත් ඔයාලට ලියා ගන්න පුළුවන්. හරි. එතකොට දත්ත සාතරතුරු එක එක උදාහරණයක් තමයි දත්ත ගත්තම අර්ථයෙන් අඩුයි. තොරතුරු ගත්තම අර්ථයෙන් වැඩි. ඉතින් ඒ එක දෙයක්. දත්ත ගත්තම තොරතුරුෙන් sorry ඒක අර්ථයෙන් අඩුයි. හැබැයි තොරතුරු අර්ථයෙන් වැඩි. ඔයගලන්ට වගුවක් විදියට ලියා ගන්න පුළුවන්. අලුතෙන් මහපොයට අනිත් අය ළඟ මේක තියෙනවා. හරි ඒගොල්ලන්ටත් මතක නැත්තම් ලියුවට කමන්න එක පැත්තක දත්ත අනිත් පැත්තට තොරතුරු ඉන්ෆෝමේෂන් කියන්නේ තොරතුරු ඩේටා කියන්නේ දත්ත දැන් දත්ත කියන්නේ මොනවාද කියලා අපි අඳුනගත්තා දත්ත කියන්නේ කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් පිළිබඳ මූලික දෙයක් දත්තල ලෙස හඳුන්වන්න පුළුවන් ඒ වගේම අනිත් පැත්තට ගත්තම තොරතුරු කියන්නේ මොනවද ඉන්ෆෝමේෂන් කියන්නේ මොනවද දත්ත සකස් කිරීමෙන් ලබා ගන්න අර්ථවත්දේ දත්ත සකස් කිරීමෙන් ලබා ගන්න අර්ථවත්දේ වෙරි ගුඩ් හරි දත්ත සකස් කරලා දත්ත අපිට අවශ්‍ය ආකාරයට ඒක තාර්කිකව වෙන්න පුළුවන් ගණිතමය විදියට වෙන්න පුළුවන් සකස් කිරීමෙන් ලබා ගන්න අර්ථවත් තීරණ ගැනීමට ඉවහල් වන අර්ථයෙන් වැඩි දේවල් අපි කියනවා තොරතුරු කියලා එතකොට එක පැත්තක දත්ත මූලික දේ අනිත් පැත්තට තොරතුරු තොරතුරු කියන්නේ කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් පිළිබඳ අපි ලබා ගන්න අර්ථයෙන් වැඩි දේ නැත්නම් දත්ත සකස් කිරීමෙන් ලබා ගන්න අර්ථයෙන් වැඩි දේ තොරතුරු කියලා කියනවා. එතකොට මේවේ ලක්ෂණ කීපයක් මම මූලිකව සඳහන් කරා මේවා මූලිකයි. raw facts. මූලික දේවල්. මම දැන් නෝට් එක විදියට නෙමෙයි මම දෙන්නේ මේ කෙටි සටහනක් විතරයි. එතකොට අනිත් පැත්තේ තොරතුරු ගත්තම තොරතුරු කියන්නේ meaningful අර්ථාන්විතයි. හරි. දැන් මේක මේ ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ සිංහල මීඩියම් කරන දරුවෝනේ ඉන්න සිංහලෙන් ලියාගත්තත් කමන්. raw facts කියන්නේ මූලික මූල කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් ගැන මූලික දේ තමයි දත්ත කියලා කියන්නේ. raw facts නැත්නම් කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් ගැන මූලික දේ.
එතකොට අනිත් පැත්තට අර්ථයෙන් වැඩි දත් සකස් කිරීමෙන් ලබා ගන්නා දේ දේ අපි කියන තොරතුරු අර්ථයෙන් වැඩි දත් සකස් කිරීමෙන් ලබා ගන්නා දේ එතන රතු කිව්වොත් එක අර්ථයක් හැබැයි අපි ගොත් රතු ග්‍රහයාගේ රතු ග්‍රහයා පිළිබඳ මේ දවස්වල ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ පවත්වන්න තීරණය කරලා තියෙනවා එතකොට ඔන්න තොරතුරක් රතු කියලා කිව්වොත් දත්තයක් නැත්නම් අපි කියනවා රතු කියන දත්තය දිනනවා අනිත් පැත්තට කියනවා මේ දවස්වල හයිවේ එක හදද්දි රතු දත්ත පොතේ ඇතුළත් ඒ ශාකයකට ඒ රතු දත්ත පොතේ ඇතුළත් ශාකයකට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා රතු දත්ත පොත කියන්නේ මොකක්ද දන්නවද රතු දත්ත පොත රෙඩ් එක ලෝකේ වඳ වීගෙන යන සත්තුන් හා ශාක පිළිබඳව එකතු කරන පොත වන්දවී යන සාකසා සතුන්ගේ ඒ පිළිබඳ තොරතුරු තියෙන පොත තමයි රතු දත්ත පොත කියලා කියන්නේ. හරි දේ. එතකොට ඒකත් බලන්න ඒක මීනින්ෆුල් අර්ථයක් තියෙන. එතකොට මේ අර්ථය නිසාම අපිට මේ පැත්තේදී ඔන්න තව දත්ත ගැන කියනකොට අපිට කියන්න පුළුවන් අර්ථයෙන් අඩුයි අර්ථයෙන් වැඩි. ඒ වගේම වටිනාකම මොකද වෙන්නේ? තොරතුරු වල දත්ත පැත්තට අපිට කියන්න පුළුවන් වටිනාකම අඩුයි. තොරතුරු පැත්තට කියන්න පුළුවන් වටිනාකම වැඩි. වටිනාකම නැත්නම් වැලියු එක ගත්තම වටිනාකම අඩුයි දත්ත තොරතුරු වලදී වටිනාකම වැඩි ඊළඟට කාලීන වටිනාකමක් තියෙන මොකටද ටයිම් වැලියු නැත්නම් කාලීන වටිනාකමක් තියෙන දත්ත වලට තොරතුරු වලට කාලීන වටිනාකම ඒ කියන්නේ රතු කියන එක දැන් තව අවුරුදු 5කින් ඇහුවත් රතුම තමයි හැබැයි තොරතුරු තොරතුරු එහෙම නැහැ නේද තොරතුරු හදන වෙලාවේ ලොකු වටිනාකමක් තියෙනවා දැන් රතු දත්ත පොත කියන එකට ඇතුළත් වෙන වෙලාවේදී ඒකේ වටිනාකම ගොඩක් වැඩි නැත්නම් රතු ග්‍රහයා කියන එකේ පරේක්ෂණ පවත්වන මොහොතේ ඒ පරේක්ෂණවල නිගමනයක් ලැබෙන මොහොත වටිනාකම වැඩි හැබැයි කාලයත් එක්ක ඕක අඩු වෙලා යනවා කාලයත් එක්ක වටිනාකම අඩු වෙනවා ඒ වගේම කාලීන වටිනාකමක් තියෙන්නේ තොරතුරු වලට වටිනාකම වැඩි තොරතුරු කාලීන වටිනාකමක් තියෙන්නේ තොරතුරු තීරණ ගන්න උදව් වෙන්නේ කවුද ඩිසිෂන්ස් තීරණ ගන්න උදව් වෙන්නේ කවුද තොරතුරු තොරතුරු උදව් වෙනවා තීරණ ගන්න තොරතුරු උදව් වෙනවා තීරණ ගන්න මෙයා තීරණ සම්බන්ධයෙන් ගත්තා මම දැන් මේ කරුණ විතරයි කියන්නේ මේවා ලියන්න එපා වටිනාකම ගත්තාම තොරතුරු දත්ත පැත්තට ලියන්න වටිනාකම අඩුයි තොරතුරු පැත්තට වටිනාකම වැඩි කාලීන වටිනාකමක් රහිතයි කාලීන වටිනාකමක් සහිතයි ඊළඟට තොරතුරු තීරණ ගැනීමට උදව් sorry දත්ත තීරණ ගැනීමට එතරම් උදව් නොවේ හැබැයි තොරතුරු තීරණ ගැනීමට උදව් වේ කියලා අපිට උදාහරණයක් ඕන නම් ලියන්න පුළුවන් example උදාහරණයක් විදිහට red කියන්නේ රතු කියන්නේ පාට හැබැයි red data book කිව්වොත් ඒකෙදි ඔන්න ඒ රතු දත්ත පොත කිව්වොත් the red planet රතු ග්‍රහයා කිව්වොත් රතු වරෙන්තුවක් කිව්වොත් රතු නිවේදනයක් කිව්වොත් එතන අර්ථය වැඩි හරි ඉතින් දැන් ඔන්න දත්ත සහ තොරතුරු ගැන ඔබට අදහසක් ඇති කියලා මම හිතනවා ඉතින් මේ කොටසේදී පාඩමේ කතා කරන්නේ ඔය දත්ත තොරතුරු ඉතින් ඊළඟට උදාහරණ විදියට දක්වලා තියෙනවා දත්ත තොරතුරු හරි එතකොට කොහොමද මේ දත්ත වලින් තොරතුරු ලබා ගන්න කියලා දක්වලා තියෙනවා ජාති ගැඳුරුම් පතෙන් උදාහරණයක් විදියට ඔබට ගන්න පුළුවන් ඔබ උපන් වර්ෂය ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය ලබා ගන්න පුළුවන් ජාති ගැඳුරුම් පතේ ඉතින් මේක ඉදිරියට අපි තවදුරටත් කතා කරමු Excel එකේ මේ ඉගෙන ගනිද්දී කොහොමද මේ ඩෙන්ටි කාඩ් එක ඇනලයිස් කරලා අපි තොරතුරු ගන්න කියලා මුලින්ම කියන්නේ අවුරුද්ද මුලින්ම කියන්නේ අවුරුද්ද ඊට පස්සේ කියනවා වසරේ කීවෙනි දවසේද ඔයා ඉපදිලා තියෙන්නේ කියලා හරි ඊළඟට තොරතුරු පද්ධති හරි දත්ත තොරතුරු හඳුනාගත්තට පස්සේ තොරතුරු පද්ධති කියන දෙයට අපි යන්න ඕනේ දැන් පරිගණකය කියන්නේ තොරතුරු පද්ධතියේ එක මෙවලමක්. ඉතින් ඒ හින්දම පරිගණක ඉගෙන ගන්න කරින් තොරතුරු පද්ධති ඉගෙන ගන්න ඕනේ. මට කියන සාමාන්‍ය පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක් කියන්නේ මොකක්ද? මෙන්න මේ වචනෙන් කියන පද්ධති. පද්ධතියක් කියන්නේ මොකක්ද? කවුරු හරි එක්කෙනෙක් කියන්න බලන්න.
පද්ධති යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංකටක කිහිපයක් එකින් එක සම්බන්ධව ක්‍රියා කිරීම ඔව් හරි යම් කාර්යයක් ක්‍රියා සිදු කර ගැනීම සඳහා නැත්නම් පොදු කාර්යයක් සඳහා සංගටක කීපයක් නැත්නම් කොටස් කීපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම පද්ධතියක් කියලා හඳුනන අපි එක කෙටියෙන් ලියාගමු නේද අද ආපුවා ඉන්න පුළුවන් ඒගොල්ලෝ සහ මේක දන්නේ නැති අය දෙගොල්ලම එක ලියාගත්තට කමක් නැහැ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හරි පද්ධතියක් කියනෝ ලියා ගන්න පද්ධතියක් කියනෝ किसीम पोदु कार्यक संदहा किसीम पुदु पोदु कार्यक संदहा समायोजने इक्वट्रिया करन कोटास एमनेतन सांरचक रसक एकत्व की पद्धतिया क्या नो किसी अंपो दु कार्यक संधा समायोजनयेन एक्वट्रिया करन कोटास एमनेतन सांरचक रसक एकत्व की वह वचन टीक मौलिक वचन पोद इकट वेडकोण समायोजने हेमोम सहभागिवेन्नो वेडकरादि समायोजने आहार जीर्ण पद्धति उदाहरण बदलियागण आहार जीर्ण पद्धति उदाहरण आहार जीर्ण पद्धति आहार जीर्ण पद्धति हर दिन आहार जीर्ण पद्धति गत्तोत ओगलो बलान्न दे मेके कोटास गुड़ा तीन मुखय उगुर मुखद अपे आमाशय कुडा बड़वेल महा बड़वेल कोटास गुड़ा तीन हरि संरचक गुड़ा तीन यतकोट एक्वट्रिया करान्ना तोन एकट वेड करान्ना तोन पुदु कार्यक्तियेन्नं पुदु कार्य तम आहार जीर्णे पद्धतियाख्यान किसियां पुदु कार्यक संदहा पुदु कार्यक्तियेन आहार जीर्णे एक्वट्रिया करन्नोन एक्वट्रिया करन्नो कियान्ने संरचक गोडकुत् तियेन्नोन इतिं उगुर मुखय आमाशय गलनाशय ए वगे पित्ताशय ए वगे कोटसुत् मेकट एकतु वेला तियेनवा ए वगे संरचक गोडक् तियेनवा एक्वट्रिया करन्नो एक कार्यक संदहा समायोजनय कियला कियान्ने කටින් අපි මොන හරි ගිල්ලම උගුරෙන් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ උගුරෙන් ඒක ඇක්සෙප්ට් කරන්න ඒක ආමාශයෙන් ජීර්ණය වෙන්න ඕන කුඩා බල බඩවැල් මහා බඩවැල් වලින් ජීර්ණයට සහයෝගය දීලා න්‍යූට්‍රිෂන්ස් පෝෂක පදාර්ථ උරාගෙන අනවශ්‍ය දේ ඉවත් කරන්න ඕන ඉතින් ඔක්කොම වැඩ කරනවා නම් තමයි සමායෝජනයේ එකතැනක හරි නැති වුණොත් අපි එතම ආමාශයෙන් දිරවන්නේ නැහැ ජීර්ණය වෙන්නේ නැහැ නැත්තම් උගුරෙන් ගිලෙන්නේ නැහැ ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නැත්තම් කටින් හපන්න බෑ උනාහරිම ගැටලුවක් තියෙනවා මේ පද්ධතිය වැඩ කරන්නේ නේ. එහෙනම් පද්ධතියක් කියනකොට මේ ටික මතක තියාගන්න. එතන පරිගණක පද්ධතිය කියන්නේ මොකක්ද? පරිගණක පද්ධතිය. කවුරු හරි කියන්න බලන්න පරිගණක පද්ධතිය. ඒකත් පද්ධතියක්. මොකද්ද පොදු කාර්ය? පරිගණක පද්ධතිය මොකද්ද පොදු කාර්ය? ඉලෙක්ට්‍රොනික දත්ත සැකසීම. ඉලෙක්ට්‍රොනික දත්ත සැකසීම. हाँ, एक अपने लिया गान पुला इलेक्ट्रॉनिक दत्त सकस किरीम इलेक्ट्रॉनिक दत्त सकस किरीम यान कार्य संधा इलेक्ट्रॉनिक दत्त सकस किरीम यान कार्य संधा समायोजनयेन एक्व ක්‍රියාකරණ කොටස් රසක
එකතුවකි. මෙහි මොනවාද තියෙන්නේ? මෙහි තියෙනවා දෘඩාංග දෘඩාංග මෘදුකාංග සහ සහ ජීවාංග යන කොටස් පවතී. ගොඩක් කොටස් තියෙනවා. දෘඩාංග මෘදුකාංග ජීවාංග කියන කොටස් තුනම එකතු වෙලා තමයි පරිගණක පද්ධතිය හැදිලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික දත්ත සකස් මොකද පුතේ ජීවාංග කියන්නේ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරන එහෙම නැත්නම් පරිගණක පද්ධතිය නඩත්තු කරන්න නිර්මාණය කරන දායක වන මිනිසුන් තමයි ජීවාංග කියලා කියන්නේ. එතකොට ඒකත් පරිගණක පද්ධතියම කොටසක්. ක්‍රියා කරන මිනිස්සු ඉන්න ඕන හදන්න නැත්නම් යාවත් කාලීන කරන්න ඒවට මිනිස්සු ඉන්න ඕන. මෘදුකාංග කියලා කියන්නේ software දෘඩාංග කියලා කියන්නේ hardware. ඔය තුනම එකතු වුණාම තමයි පරිගණක පද්ධතිය හැදෙන්නේ. දෙක ලියා ගන්න. පරිගණක පද්ධතිය anu ඉලෙක්ට්‍රොනික දත්ත සකස් කිරීම යන කාර්ය සඳහා සමායෝජනයෙන් එක්ව ක්‍රියා කරන කොටස් රැසක එකතුවකි. මෙහි දෘඩාංග මෘදුකාංග සහ ජීවාංග යන කොටස් පවතී කියලා ලියා ගත්තා නම් හරි. පරිගණක පද්ධතිය කියන්නේ පද්ධතිය. හරි එතකොට ඔන්න දැන් දෙකක් හරි පද්ධතිය අපි දැන් දන්නවා දත්ත තොරතුරු සම්බන්ධයෙන් පරිගණක පද්ධතිය දන්නවා පරිගණක පද්ධතියේ කාර්යයත් අපි දන්නවා හරි ඊළඟට ඊළඟට තියෙනවා මේ තියෙන දත්ත ලබා දීම දත්ත සැකසීම සහ ප්‍රතිදානය කිීමේ දීර්ඝ වශයෙන් නෝට් එකක් දීලා තිබුණාට අපි කෙටියෙන් දැනගන්න ඕන දේ තමයි තොරතුරු පද්ධතියකදී සිද්ධ වෙන පොදු කාර්ය ආදානය සැකසීම සහ ප්‍රතිදානය හරි ඒ වගේම තව කාර්යයන් තියෙනවා දත්ත කබඩා කිරීම හරි දත්ත කබඩා කිරීම මේ වගේ අතිරේක තවත් කාර්යයන් තියෙනවා ඒ පොදුවේ තියෙන ආදාන සැකසීම සහ ප්‍රතිදානය සර් ප්‍රශ්නයක් තියෙනවා ඔව් සර් ඉස්කෝලේ නෝට් එකේ දීලා තියෙන ස්වර්ණමය න්‍යාය කියලා එකක් එහෙම මොකද සර් තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය සාමාන්‍යයෙන් උසස් පෙළට තමයි ඒක තියෙන්නේ ස්වර්ණමය න්‍යාය කියලා කියන එක මතක තියාගත්තら කමන්නේ මං කිව්වා නේද ටයිම් වැලියු කියන්නේ ටයිම් වැලියු කියන්නේ හරි ඒක අවශ්‍ය නම් මම දෙන්නම් ටයිම් වැලියු මං කියන්නේ තොරතුරු වලට කාලීන වටිනාකමක් තියෙනවා කියලා ඒක සම්බන්ධයෙන් තමයි ස්වර්ණමය න්‍යාය කියලා තියෙන්නේ ඉතින් ඔබට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ඒක මොකද්ද ස්වර්ණමය න්‍යාය කියන්නේ තොරතුරු සම්බන්ධ දැන් එක ස්කෝල එක කියලා දීලා තියෙන ඉඳන් මම කියලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය නැත්නම් গোল্ডেন රූල් ඔෆ් ইনফরমේෂන් කියලා කියන්නේ තොරතුරු නිපදවන අවස්ථාවේ එහි උපරිම අගය උපරිම වටිනාකම තොරතුරු නිපදවන අවස්ථාවේ එහි උපරිම වටිනාකම තිබෙන අතර කාලය සමග එය ඉතා අඩු අගයකට ප්‍රමාණිකූලව දුවේ තොරතුරු නිපදවන අවස්ථාවේ උපරිම වටිනාකම තිබෙන අතර කාලය සමග ඉතා අඩු අගයකට ක්‍රමානුකූලව අඩුවේ මෙය මේක තමයි අපි හඳුන්වන්නේ තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය කියලා গোল্ডেন රූල් ඔෆ් ইনফরমේෂන් එතන අපි නෝට් එකට ඒක අලුතෙන් ඇතුළත් කරගන්න පුළුවන් නිපදවන අවස්ථාවේ උපරිම වටිනාකම හැබැයි කාලයත් එක්ක අඩු අගයට ක්‍රමානුකූලව අඩුවේ අපි කියන එකට තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය කියලා අපිට වගුවක් විදියට මේක අඳිනවා නම් පුතේ අපි හිතමු මේ වගේ තියනවා කියලා අපිට x අක්ෂය සහ y අක්ෂය
අපිට x සහ y අක්ෂ දෙක තියෙනවා නම් අපිට වකුවක් විදිහට මේක ඇඳලා පෙන්වන්න පුළුවන් එක පැත්තකට අපිට දාන්න පුළුවන් කාලය මේ පැත්තට අපි x පැත්තට දාමු කාලය මේ පැත්තට අපි දාමු වටිනාකම value එතකොට මේ පැත්තට අපිට දාන්න පුළුවන් ටයිම් එක කාලය කාලය සහ වටිනාකම තිබ්බොත් තොරතුරු හදන වෙලාවේ තමයි උපරිම වටිනාකම තියෙන්නේ උදාහරණයක් විදිහට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන අවස්ථාව තමයි තොරතුරු හැදෙන වෙලාව ඒ වෙලාවේ කට්ටිය රතින් යදාලා එහෙම නේද ලංකාවේ වැඩිම වටිනාකමක් තියෙන දෙයක් නේ රතින් යදාලා එහෙම මේවා කළා හැබැයි සතියක් ගියාම රතින් යදාන්නේ නැහැ මාසයක් ගියාම රතින් යදාන්නේ ඡන්ද ඉල්ලපු මිනිසුන්ටත් බණිනවා අවුරුද්දක් ගියාම එහෙම එකක් තිබ්බද කියලා මතකත් නැහැ බැන බැනම ඉන්න තමා තියෙන්නේ ඉතින් ඔය වගේ කාලයත් එක්ක මොකද වෙන්නේ මේ කොළපාටින් මම පෙන්නලා තියෙනවා වගේ වටිනාකම එන්න එන්න අඩු වෙලා යනවා හරි මම මේකෙන් වඳින්නම් වර්ඩ් වලින්ම මූලිකව වටිනාකමක් තිබිලා කාලයත් එක්ක ඒ වටිනාකම අඩිතා අඩු වගේකට අඩු වෙගෙන යනවා අපි කියන එක තොරතුරු සම්බන්ධ ස්වර්ණමය නියමයි බිඳුවම කියන්නත් බෑ අපිට ඉතා අඩු වගේකට තමයි අඩු වෙන්නේ බිඳුවම කියන්නත් බැරි ඉතින් අඩුණා මේක අපහු දත්තයක් වෙන්නේ නැහැ දත්ත වලට පොඩි වටිනාකමක් තියෙනවා අපිට බිඳුවම කියන්න බෑ මේ වගුවත් ඇඳලා පෙන්වන්න පුළුවන් වැලියුස් ආර් ටයිම් අප තමයි තොරතුරු සම්බන්ධ ස්වර්ණමය නියමයි කියලා කියන්නේ හරි දැන් අපිට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා තොරතුරු කියන්නේ මොනවද ඒ වගේම දත්ත කියන්නේ මොනවද තොරතුරු වල වටිනාකමට මොකද වෙන්නේ පරිගණක පද්ධතිය මොනවද තියෙන්නේ කියන දේවල් ගැන අපිට සමායෝජනය හරි අකුරු පොඩ්ඩක් වැරදිලා තියෙනවා ලියනකොට මේක හදන්නම් සමායෝජනය मनाहरी अड़पाड़ो तिब्बत किया मत तेक मन वाली हेतु इधर मठ उंगे वेगे वेडिकर पुलवा मठत्वासी अतीर मगेत वेगे वेडियन वेगे इवगे मेवेलावे अहन विधीर तम अभी नोटक हदागे आगे अट पीली इतकोट अभी नोटक हदन विधीय तम अभी तेमपत्ते हदपु नोटक बलाद्दी මේ විදිහටම සමහරලාට එතන තියෙනවා සයිකලොජිකලි මනෝවිද්‍යාත්මකව තියෙනවා දැන් ඔයාලයි මම ඔයයි මමයි එකතු වෙලා තමයි මේ නෝට් එක හදන්නේ හැබැයි ඔයගොල්ලෝ හදපු නෝට් එකක් ඉගෙන ගන්නෙදි තව කෙනෙක් එකක් ඔළුවට දා ගන්න එකයි කරන්නේ එතකොට ඔයගොල්ලන්ට මතකයට යනවා අඩුයි ප්‍රමාණය අඩුයි සාපේක්ෂව මේ ප්‍රමේයදී මතකයට යන ප්‍රමාණය වැඩි ඒකයි නෝට් එක හදන ගමන් හරි එතකොට දැන් ඔන්න දන්නවා संबंध सन्नमें परिगणक पद्धति संरचक इनपुट प्रोसेस आउटपुट मीटा मम उगुला मेहम तोर पद्धति तोर संबंध व्युक्त आकृति मे विधि संबंध व्युक्त आकृति व्युक्त आकृति तोर तुरु संबंध व्युक्त आकृति कील की अने तोर तुरु पद्धति आज्ञाने दीलती है मुलिंतीन दत्त संबंध व्युक्त आकृति दत्त सकसीमट बाजने वेला तोरतुरु हेदेनवा खालीन मटिनाकम निसाम दरुवने यम काले अज्ञाम मे तोरतुरु नैवत दत्त बवट परिवर्तने वेनवा काले समग एक पार नेमेई खालयत् समग मुकद वेन्ने मे तोरतुरु क्रमानुकूलव
නැවත දත්ත බවට පරිවර්තනය වෙනවා. ඒක කාලයත් සමග වෙන ක්‍රියාවලිය. දත්ත බවට පත් වුණාට පස්සේ ආයිමත් තොරතුරක් බවට පත් වෙන්න පුළුවන්. ඔව් ආපහු තොරතුරක් බවට පත් දැන් උදාහරණයක් විදිහට අපි කලින් ගත්ත එකම ගමුකෝ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙනකොට තොරතුරක් ඡන්ද එකතු කරන ඡන්දයක් ගත්තම දත්තයක් ඒවා එකතු කරලා හදන තොරතුරු තමයි ඡන්ද ප්‍රතිඵල කියන්නේ. එතකොට ඒක තොරතුරක්. තොරතුරක් වෙන ඡන්ද ප්‍රතිඵලය අපි හිතමු දැන් අවුරුදු 5කට කලින් ඡන්දේ. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද ටීවී එකේ එහෙම පෙන්නනවා ගියා 2005 දී ඡන්දේ මෙහෙම තමයි ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ. එතකොට 2010 දී එක මෙහෙම වෙනස් කරගෙන තියෙනවා. එතකොට 2015 දී මෙහෙමයි උනේ 2020 දී මෙහෙමයි උනේ කියලා තියෙනවා නේද? වගු වලට තාල දැකලා තියෙනවද? ඒ කියන්නේ දැන් ඡන්ද ප්‍රතිඵලය මුලින්ම ගන්නකොට කෙලින්ම අපි සංසන්දනය කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ අවුරුද්දෙන් අවුරුද්ද ඡන්ද ප්‍රතිඵල 2015 දී මෙහෙමයි 2000 उदाव कर सेलिब्रेट कर අලුත් ඡන්දය සංසන්දනය කරන දත්තයක් විතරයි. ඊට පස්සේ අපි අවුරුදු 5000කට විතර අපි යමු ඉස්සරහට. අපි අවුරුදු 5000ක් විතර ඉස්සරහට ගිහිල්ලා අපි හිතමු මේ දැන් 7000 වන වසර යන්නේ. ඉතින් මේ 7000 වන වසරේ මිනිස්සු කතා කරයි අතීතයේ මීට වසර 5000කට පෙර මිනිස්සු නායකයෝ තෝරලා තියන්නේ ඡන්දය කියලා දෙයක් පාවිච්චි කරලා. ඒතර ඡන්දය කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? නිකම්ම නිකම් දත්තයක් බවට පරිවර්තනය වෙනවා. आदि मानवया तमंगे नायक तोरल तीन हिम किया पंदाकट पेर नायक तोरल तीन चंदे की अन्नी एक दुरट दिग्न तोर निकम दत्ते खाली ने हरि व्युक्ताकृति दिए मेतुन वितरा मेतन वाले पोते पेनलोण तोरतुर पद्धति तीनोण आदान සකසීම ප්‍රතිදාන කියලා. ඔය ඇත්තම ව්‍යුක්ත ආකෘතිය. හරි. ඉතින් මේ තමයි පරිගණක පද්ධතියක සංඝටක නැත්නම් සංරචක විදියට අපිට ව්‍යුක්ත ආකෘතිය සලකන්න පුළුවන්. හැබැයි මේ ව්‍යුක්ත ආකෘතියට එහා ගිහිල්ලා පරිගණක පද්ධතිය ගැන ඉගෙන ගන්නකොට තව දේවල් අපිට අවශ්‍ය වෙනවා. හරි. ලියා ගන්නකෝ. ඒකටම ලියා ගන්න. පරිගණක පද්ධතිය පරිගණක පද්ධතිය නැත්නම් පරිගණක පද්ධතියේ ඩ්‍රුඩාංග පරිගණක පද්ධතියේ ඩ්‍රුඩාංග ඉහත ව්‍යුක්ත ආකෘතියට අනුව ඉහත ව්‍යුක්ත ආකෘතියට අනුව සකස් වී ඇත. එනමුත් දත්ත සකසනතෙක් මතක තබා ගැනීම सकसन सिद्धे मतक तबागणीम इलंगट सकसन सिद्धे मतक तबागणीम दीर्घकालीन वगबड़ा किरीम
दीर्घ कालीन गबड़ा किरीम ඊළඟට සන්නිවේදනය සන්නිවේදනය වැනි අවශ්‍යතා නිසා තවත් උපාංග රසක් පරිගණක පද්ධතියේ පවතී. තව කාර්යයන් තියෙන හින්දම තවත් උපාංග රසක් මොනවාද? පරිගණක පද්ධතිය අපි කිව්වේ රුඩාංග ඉහත ව්‍යුක්ත ආකෘතියට අනුව තමයි තියෙන්නේ. මූලිකව ආදාන ප්‍රතිදාන සැකසීම. හැබැයි තව දේවල් තියෙනවනේ මතක තබා ගන්න ඕන, දීර්ඝ කාලීනව ගබඩා කරන්න ඕන, සන්නිවේදනය කරන්න ඕන. ඒ වගේ අවශ්‍යතා නිසා තවත් උපාංග රසක් පරිගණක පද්ධතියට අවශ්‍ය වෙනවා. මට කියන්න බලන්න මොනවාද ඒ උපාංග? මට කියන්න බලන්න මොනවාද ඒ උපාංග? කවුරු හරි කියන්න බලන්න. කාට හරි මතක නම් මොනවාද ඒ උපාංග? කවුරුද දන්නේ නැද්ද? ඉතින් තාම ලියනවද? හරි මට මෙහෙම මම වරකින් ගානක් අහනවා. මම ප්‍රශ්නයක් අහනවා මට උත්තර දෙන්න. දෙක එකතු කිරීම තුන කීයද? පහයි. පහයි. කොහොමද කිව්වේ? ආදානය වුණානේ නේද? දත්ත ආදානයට දත්ත සැකසීමට භාජනය වුණා. දත්ත මෙතනට ඔයාලට ලියන්න පුළුවන් ආදාන සැකසීම තොරතුරු කියලා ලියන්නත් පුළුවන්. යුක්ත ආකෘතියට දත්ත සැකසීම තොරතුරු කියන එක ඇත්තටම තව විදියක් අපිට ලියන්න පුළුවන් මේක ආදානය සකසණය ප්‍රතිදානය කියලා. හරි. මොකද දැන් මෙතන දෙවිදියක්නේ පුතේ. තොරතුරු සම්බන්ධ වියුක්ත ආකෘතිය තමයි දත්ත සැකසීමට භාජනය වෙලා තොරතුරු හැදෙන එක. ඒතොර පරිගණක පද්ධතිය සම්බන්ධ මොනවාද තියෙන්නේ? පරිගණක පද්ධතිය තියෙන්නේ ආදාන සැකසීම ප්‍රතිදානය වීම. අනික මට මෙතන දෙන්න බැරි වුණා. අපි යටින් ලියාගමුද ඒක? නැත්නම් ඔයගොල්ලෝ බලන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. එකත් ලියා ගන්නකො දත්ත සැකසීම ප්‍රතිදාන කියන එකටම යටින් ලියා ගන්න. දත්ත කියන්නේ ඇත්තටම ආදාන. සකසණය හරහා ප්‍රතිදානය වෙනවා. එතකොට අර දත්ත සම්බන්ධ ක්‍රියාවලිය තමයි මේක. ආදාන සකසණය හරහා ප්‍රතිදානය වීම. පොඩ්ඩක් ඉඩ තියෙනවා නම් එතන ලියා ගන්න. නැත්නම් වරහන් ඇතුළේ ලිව්වත් කමන්නේ නැහැ. ආදාන සකසණය හරහා ප්‍රතිදානය වී. හරි දැන් ඔයගොල්ලෝ මට කිව්වා 3 2 5. 5 3 කීයද එකතු කරාම? 8යි. 8යි. 8යි 5යි 13. 13යි. හොඳයි. මට කියන්නකෝ 8 වරක් 5 බෙදීම 4 එකතු කිරීම 3 වැඩි කිරීම 10 අඩු කිරීම 6 බෙදීම 2 වැඩි කිරීම 9 උත්තරේ කීයද? ඕ දැන් වැඩි කිරීම එකතු කිරීම අඩු කිරීම බැයිද ඔයගලන්ට? 603. 603. කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? කොහොමද උත්තරේ කිව්වේ? දැන් මං කියපු ගාන කියන්න බලන්න අපෝ. ඒක මතක නෑ සර්. හරි. එතකොට දැන් දැන් තේරුණාද මතකය කියන එක දැන් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා. මොකද්ද මතකය? දැන් මේ මේ වෙලාවේ කොහෙවත් මෙතන නැහැනේ. මේ බලන්න මෙතන දත්ත තිබ්බා, සැකසීම තිබ්බා, තොරතුරු තිබ්බා, ආදාන තිබ්බා, සකසණය තිබ්බා, ප්‍රතිදානය තිබ්බා. හැබැයි මතකය තිබ්බේ නැහැනේ කොහෙවත්. දැන් ඔයාලා ওই මතක කතාවක් ඇයි කියන්නේ? කොහෙන්ද ওই මතක කතාව ආවේ? ආ දැන් ගාන දුන්නම ඕනුණා නේද මේක? ගාන දුන්නම ආදාන දුන්නම ආදාන දුන්නම ටිකක් පොඩි ගානක් දෙද්දි 5 3 කියලා 8ක් ගාලා කිව්වා. දැන් නම් සකසණේ විතරයි වගේ තමයි හිතෙන්නේ. දත්ත දුන්නා, සැකසුණා, තොරතුරු හැදුණා කියලා තමයි දැන් හිතෙන්නේ.
ටිකක් දිග ගානක් දුන්නම ඔන්න මතක් වෙනවා දෙන්නම් මේ මතක ගාන මතකයි මතකයි කියලා එකකුත් තියනවා කියලා මතක් කරනවා හරි මතකය කියන එක සීමිතයි නේද ගොඩ බෑන් දැන් ඔයාට මතකද 2010 2010 8 වෙනි මාසේ 21 වෙනිදා කාපු කෑම මොනවද තිබ්බේ කියලා මතකද උදේට දවල්ට රැට මතක නෑනේ නේද හැබැයි ඔයගොල්ලෝ ලියනවා නම් ෆුඩ් ඩයරි එකක් තියනවා නේද අසනීපයෙන් ඉන්න මේ ලෙඩුන්ට එහෙම කියනවා ෆුඩ් ඩයරි එකක් තියාගන්න කියලා කෑම කෑම කන විදිය ලියා ගන්න කියලා එතකොට සමහර දැන් ඔය ඇලර්ජික් එහෙම තියෙන කට්ටියට හොයා ගන්න පුළුවන් මේ කෑම කාපු හින්දා තමයි අද මට මෙන්න මේ ප්‍රශ්නේ උනේ ඇලර්ජික් රයිනටිස් සීසන ඇලර්ජික් රයිනටිස් වගේ තියෙන උඩ විශේෂයෙන්ම කියන ෆුඩ් ඩයරි එකක් තියාගන්න මොකද සමහර කෑම වලට හෙම්බිරිස්සාව අර කිවිසුම් යන ගතියම වැඩි වෙනවා එහෙම හොයා ගන්න පුළුවන්. හරි. ඒ වගේම තවත් මතක් කිරීම මම කරන්න කියන්න ඕන දැන් මේ ඔයගොල්ලෝ ඩිස්කනෙක්ට් වෙලා විනාඩි 40 session එකකින් ඉඳන් අපෝ මේ link එකටම connect වෙන්න. හරි. හරි. එතකොට මම දැන් ඔන්න කිව්වා මොකද්ද 2010 8 වෙනි මාසේ 21 වෙනිදා කාපු කෑම මොනවද කියලා වත් මතක නැහැ. මතකයේ සීමිතයි. පරිගණකෙත් මතකයේ සීමිතයි. ඉතින් ඒ හින්දා මොකද්ද තව ඕන වෙන්නේ? ඔගොල්ලන්ට නම් මොකද ඕන වෙන්නේ මොනවද ඕන වෙන්නේ මතකයේ සීමිත නිසා දිග ගානක් දුන්නත් මොකද ඔයාලා කරන්න ඉස්සලා ගාන හදන්න පටන් ගන්නවද ගාන කොහේරි ලියනවද ලියනවා ලියනවා එතකොට මෙහෙර ලියනවා ඔව් පරිගණකයට දිග නෝට් එකක් දුන්නත් මොකද කරන්නේ මෙමරි එකේ තියාගන්න බැරිද මොකද කරන්නේ RAM එකේ ලියාගන්න RAM එකත්තත් ඉඩමදි නම් ලොකු නෝට් එකක් ලොකු ෆිල්ම් එකක් පෑය දෙකක් විතර ෆිල්ම් එකක් RAM එකේ තියාගන්න පුළුවන්ද පෑය දෙක ෆිල්ම් එකක් බෑ බෑ එතකොට කොහෙද තියන්න වෙන්නේ ප්‍රධාන මතකේ තියාගන්න ප්‍රධාන මතකේ කියන්නේ RAM එක ප්‍රධාන මතකේ කියන්නේ RAM එක අනේ සර් දෘශ්‍ය මතකේ තියාගන්න කොහෙද දෘශ්‍ය මතක ඔප්ටිකල් ඔව් DVD එක පුළුවන් තියාගන්න CD එක පුළුවන් නැත්නම් රොඩ තැටියෙත් පුළුවන් නේද hard disk එකේ pen drive එකෙත් පුළුවන් නේද ඒවට මොනවද පොදුවේ කියන්නේ නමක් කියනවා රිමූවබල් ඩිවයිසස් නෑ නෑ පෙන් ඩ්‍රයිව් රිමූවබල් වෙන්නත් පුළුවන් හાર્ඩ් ඩිස්ක් එක රිමූවබල් නෑ ආව ආචයනය කියලා කියනවා ආචයනය හරි ද්විතීක ආචයනය කියලා කියනවා හරි ඉතින් ඒ වගේ කොටසුත් ඕන වෙනවා ඉතින් ඒවත් අපි ලියාගමු මොනවාද ආය ඕන වෙන උපාංග